ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකාරවරයෙක් විදිහට ලොකු ප්‍රසිද්ධියක් උසුලපු කෙනෙක් තමයි නික් පොතාස් කියන්නේ. නික් පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු රැකීමේ පුහුණුකරුවා විදිහට ආවට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔහු යන්නේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට. හැබැයි ප්‍රධාන පුහුණුකරුවා විදිහට ශ්‍රී ලංකාවෙන් නික් පොතාස් ගියා. පොතාස්ගේ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම අතින් ඉතාම දුර්වල තැනකට වැටුණා කියලා තමයි ලෝකෙ පුරා පිළිගැනීම තියෙන්නේ. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ තරුණ ක්‍රීඩකයින් උනත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා වේගෙන් පන්දු රැකීම අතින් ගොඩක් පහළ තැනකට වැටුණා කියලා ලෝකෙම මේ කාලෙත් පිළිගැනීමක් තියෙනවා. මෙහෙම වෙන්නේ නිකම්ම නිකන් ශ්‍රී ලංකා කණ්ඩායම නෙමෙයි. ලෝකෙ විශිෂ්ටතම පන්දු රැකීමේ කණ්ඩායමක් විදිහට හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම තමයි පන්දු රැකීම අංශයෙන් මේ විදිහට එකපාරට කඩා වැටෙන්නේ. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ දෙනෙකුට ගොඩක් දුක හිතෙන කතාවක්. ඒ කොහොම වුණත් මේ වෙනකොට 2019 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය ඉතා හොඳින් හදා ගැනීමට අවශ්‍ය පළවෙනි පියවර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෝ අරගෙන කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ ආරංචි හැටියට සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකෙ පිළිගත්තු ඕස්ට්‍රේලියා ජාතික දක්ෂ පන්දු රැකින පුහුණුකරුවෙක් වන ස්ටීව් රික්සන් ශ්‍රී ලංකාවේ පුහුණුකාරවරයා විදිහට බඳවාගෙන කියලා. මේ පත්වීමත් සමග රික්සන් එළඹෙන නවසීලන්ත සංචාරයෙන් තමන්ගේ වැඩ ආරම්භ කරලා එළඹෙන 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මේ පන්දු රැකීමේ පුහුණුකාරවරයා විදිහට කටයුතු කිරීමට නියමිත බවයි තවදුරටත් ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්වා මහත්මයා කියන්නේ රික්සන්ගේ පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු හයියක් වෙයි කියලා. ඒ වගේම රික්සන් වැනි දක්ෂ පන්දු රැකීමේ පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබාර ගැනීම අපේ වාසනාවක් කියලා ඇෂ්ලි සිල්වා මහත්මයා කියනවා. ඒ විතරක් නෙමෙයි රික්සන්ගේ පැමිණීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත පන්දු රැකීම විතරක් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමක් විදිහට ඉතා විශිෂ්ට ජයග්‍රහී ගමනක් යන්නට අවශ්‍ය ඉඩපෑදී වගේම රික්සන් ඒ වගකීම මැනවින් ඉෂ්ට කරයි කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම 2013 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට රික්සන්ගේ නම යෝජනා වුණත් මේ අවුරුද්දේ ජූනි මාසයේ වෙනකම් රික්සන් පාකිස්තාන් කණ්ඩායමේ ප්‍රධාන පන්දු රැකීමේ පුහුණුකාරවරයා විදිහට කටයුතු කළා. එහෙම කටයුතු කරමින් පාකිස්තාන් කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම පන්දු රැකීමේ කණ්ඩායමක් දක්වා රික්සන් අරගෙන ආවා කියලා තමයි ලෝකයේ මේ වෙන විට ඔහු පිළිබඳ පිළිගැනීම තියෙන්නේ. එවගේම මේ එළඹෙන දෙසැම්බර් 24 වෙනිදා රික්සන් ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක නවසීලන්තයේදී පුහුණුකරුවෙක් විදිහට එකතු වීමට නියමිතයි. මේ විදිහට ශ්‍රී ලංකා පුහුණුකාර සංචිතයට එකතු වෙන නව සමාජිකයා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ දිසාවට මෙහෙවන්න තමන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමින් ඒ වගකීම හරියට ඉෂ්ට කරයිද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉඳීමත් එක්ක තවත් විස්තර ඔබට කියනත් ක්‍රිකට් ලංකා නිරන්තර සූදානමින් ඉන්නවා. ඉතින් අපේ වීඩියෝව හොඳ නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අපේ channel එක ඔබ තවමත් subscribe කරලා නැත්නම් අපේ subscribe කරන්නත් මේ වීඩියෝ එක ගැන comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් ලංකා තුලින් ක්‍රිකට් පිටියේ තවත් අලුත් දේවල් සහිත තවත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.